ආයුබෝවන් කියලා ඔයාලටත් මම පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම තේ වේලාවට වගේම දවසේ ඕනෑම වෙලාවල සුදුසු කෙටි කෑමක් ඉක්මනින් හදන විදිය තමයි සරලව කියන්න යන්නේ. ඉතින් මේ කෑම හදන්නේ අලු කෙසෙල් වලින්. ඉතාමත්ම පෝෂ්‍යදායී එළවලුවක් තමයි අලු කෙසෙල් කියන්නේ. ඉතින් ගොඩක් කටිය දැන් මේ දවස්වල ගෙවල් වලට වෙලා ඉන්නේ. ඉතින් පොඩි පොඩි කෑම වර්ග විතරම ඕන වෙනවා දුව දරුවන්ට එහෙම. ඉතින් මේක හදලා බලන්න ඉතාමත්ම රසයි වගේම ගුණදායකයි. ඉතින් ඔයාලා තාම්මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා like කරලා comment කරලා share කරන්න. ඉතින් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. අලු කෙසෙල් පොතු ඇරලා සෝදලා ගෙඩි හයක් විතර මම ගත්තා. ඔයාලා කැමති ප්‍රමාණය වලින් ගන්න, වැඩියෙන් ඕන නම් වැඩියෙන් ගන්න. ඒ වගේම ගම්මිරිස් තේ හැඳයි ලුණු කුඩු රස අනුව, ඒ වගේම කහ ස්වල්පයක් මිරිස් කුඩු තේ හැඳි දෙකක් ගත්තා. අපිට දැන් කරගන්න තියෙන්නේ මේ අලු කෙසෙල් මේ විදිහට තීරු කපා ගන්න ඕනේ. මේක අපි ස්ටීම් කරලා තම්බ ගන්න ඕනේ. වතුර දාලා නෙමෙයි, හුමාරෙන් තම්බ ගන්න ඕනේ. එහෙම තම්බ ගන්නකොට අපි මේ ගත්ත ද්‍රව්‍ය ටික සේරම මිශ්‍ර කරන්න ඕනේ, ලුණු කුඩු ටික, ඒ වගේම කහ ස්වල්පය, මිරිස් කුඩු තේ හැඳි දෙක, ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳ දාලා මිශ්‍ර කරගන්න. අපිට මේකට මිරිස් ටික, ගම්මිරිස් ටික, කහ කුඩු ටික, එතකොට ලුණු අල්ල ගන්නවා. එතකොට මේක හොඳට උමාලෙන් තැඹ ගන්න විනාඩි 5යි මන්නම් තැඹි ඉක්මනින්ම තැඹෙනවා. අලු කෙසෙල් කියන්නේ එච්චර කරදරයක් නෑ. වතුර එකක් උතුරවලා ඒ කුඩින් මම නම් තිව්වේ ඉඩ්ලි හදන භාජනයක් තියලා තමයි මම මේක ස්ටීම් කරගත්තේ. වලට පුළුවන් විදියට ඉඳියාප්ප තැඹන එකක හරි දාලා මේ විදියට ස්ටීම් කරගන්න. වැඩි වෙලා තැඹන්න එපා, ඉක්මනින් තැඹෙනවා. විනාඩි 3න් 4න් 5න් තැඹෙනවා. ඊට පස්සේ මේකට තව අවශ්‍ය වෙනවා කොම්ප්ලා. කෝන්ෆ්ලා මේස හැඳි දෙකක් ගත්ත මම. කෝන්ෆ්ලා මේස හැඳි දෙකයි. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා බිස්කට් කුඩු. බිස්කට් කුඩු ගත්ත මම මේස හැඳි තුනක්. ඒ වගේම බිත්තරයක් ඕන වෙනවා. දැන් බිත්තරේ කෝන්ෆ්ලාවකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ලුණු කුඩු චුට්ටක් දාන්න. චුට්ටක් ලුණු කුඩු දාගන්න. දාලා මේක හොඳට මික්ස් කරන්න. අපිට කෝන්ෆ්ලා නැත්තම් කඩල පිටි ගන්න පුළුවන්. එහෙමත් නැත්තම් පාන් පිටි ටිකක් හරි දාලා මේක හදා ගන්න පුළුවන්. හොඳට ක්‍රිස්පි ගතියට එනවා කෝන්ෆ්ලා දාපුවහම. ඊට පස්සේ අපි ස්ටීම් කරගත්ත අලු කෙසෙල් ටික අරගෙන තීරු ටික මේ විදිහට මේකට දාලා දවටගෙන අයින් කරගන්න. ඊට පස්සේ බිස්කට් කුඩු වල දවට ගන්න. බිස්කට් කුඩු හරි පාන් කුඩු හරි
මේ වගේ පොඩි කෑමක් හදලා ඇත්තටම තේ වෙලාවට බත් එක කන්න උනත් හොඳයි. මස් මාළු හොය හොය ඉන්න ඕනේ නැහැ. මස් මාළු වල තියෙන අඩුව පිරිමැහෙනවා, රසත් එහෙමයි. ඊට පස්සේ මම බාජරියන් දෙපේ තියලා රත් වුණාට පස්සේ තෙල් දා ගන්න ඕනේ. මේක බදින්න ඕනේ හොඳට රන්වන් පාට වෙනකම්. ක්‍රිස්පි ගතිය වෙනකම් බැද ගන්න ඕනේ. පොල් තෙල් දා ගන්න මේ විදියට. තෙල් හොඳින් රත් වෙනකන් ඉන්න ඕනේ. අපිට තේරෙනවා තෙල් රත් වෙනවා කියලා, බුබුලු වෙනවා. ඊට පස්සේ අපි දවට ගත්ත අලු කිසෙල් තීරු හොඳින් තෙලට දාලා බැද ගන්න ඕනේ. හොඳට බැදගෙන ක්‍රිස්පි වෙනකන් අපිට අලු කිසෙල් ප්‍රශ්නයක් නැහැ. තැඹිලා තියෙන්නේ ඒ වුණාට මේක ක්‍රිස්පි වෙනකන් බැද්දාම තමයි ඒකේ තියෙන නියම රසය එන්නේ. දානකොට සද්දය ඇහෙන්න වගේ බැදින්න ඕනේ. තැම්බිච්ච ගතියට තියාගන්න එපා. විනාඩි 3ක් 4ක් බැදෙනකොට හරියනවා. මේ විදිහට තෙල් බේරෙන දාගන්න ඊට පස්සේ. ඇත්තටම මේක මස් මාංශ සඳහා කදිම විසඳුමක් කියන්න පුළුවන්. හදලා බලලා කාලා බලන්න. ඇත්තටම බත් එක කනකොට ඒ අඩුව දැනෙන්නේ නැහැ. මේ තියෙන්නේ මම සියලුම අලු කෙසෙල් තීරු ටික බැදගත්තා. අපි සෝස් එකක් හැදුවා. මම ඒකේ ලින්ක් එක දාන්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන්. දන්න තිකෙනෙක් බලාගන්න. ඒ සෝස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඉතාමත්ම රසවත් අපි ගෙදර සෝස් හැදුවා. ඉතින් ඒ සෝස් එක මේවා කනකොට ඉතාමත්ම ගුණවත්. ඒ වගේම ඔයාලා හදලා බලන්න. හදලා බලලා මට ලියන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් නැවත දවසක හම්බ වෙමු. ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.